අපි අපේ වැඩසටහනේ නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි නව යෝන් නවදී කියන්නේ හරීම පරිස්සමින් පසු කරන්න ඕනේ වයසක් කියලා. නව යෝන් නවදී පරිස්සමින් පහු කරලා යම් කිසි තේරුම් බේරුම් ඇති වයසකට එන කාල සීමාවක අර නව යෝන් නවදී කරපු යම් යම් වැරදි අඩුපාඩු වල ප්‍රතිඵල දැඩිව භුක්ති විඳින්නත් පුළුවන්. ඒක නිසාමයි අපි හැම මොහොතකම කියන්නේ බුද්ධියට ඉඩ දිය යුතුයි කියලා. අදත් අපි කතාව ඉන්නවා තරුණෙක්. ඔහු නව යෝන් නවදී යම් කිසි විදිහකට ජීවිතේ වරද්දගත් පුද්ගලෙක්. හැබැයි එක අතකින් ඔහු ජීවිතේ වරද්ද ගත්තේ ඔහුගේ වරදින්මද කියන ප්‍රශ්නෙත් අපි ඉදිරියේ තියෙනවා. කොහොමත් අපි ඔහුගේ කතාව මුලින්ම අහමු. ඔහු මොකද්ද කියන්නේ කියලා සාවධානව අහලා තේරුම් ගමු. අපි ආරම්භයට පෙර ඔබටත් මතක් කරන්නේ ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. අපි ආරම්භ කරමු. මේ රූම් අතර කාමරේ 33 කාමරේ. අද මගේ ඉදිරියේ ඉන්න තරුණයා නමින් නිලූෂන්. අඩු වයසින්ම ජීවිතේ වැරදිච්ච අඩු වයසින්ම ජීවිතේ යම්කිසි පසුතැවීමක් එක්ක ජීවිත ඉදිරියට ගලාගෙන යන්නට සිද්ධ වෙලා තියෙන තරුණයෙක්. ඌට ජීවිතේ වැරදුනේ කොතනින්ද කොහොමද කියන කාරණාව අපි කතා කරන්න සූදානම්. හැබැයි ඊට කලින් අපි සාමාන්‍යයෙන් වැඩසටහන තුළ ආරම්භයේදී මගේ ඉදිරියේ ඉන්න පුද්ගලයා ටිකක් මුලින් හඳුනා ගන්නවා. මම කැමති නිලූෂන්. නිලූෂන් ගැන ටිකක් විස්තර දැනගන්න. අයියේ මම මොනරාගල ප්‍රදේශයේ තමයි ඉන්නේ. මගේ පවුලේ අයියේ අම්මයි තාත්තයි මමයි විතරයි ඉන්නේ. මට සහෝදර සහෝදරියෝ එහෙම කවුරුත් නැහැ. කොමරි අයියේ මම මගේ එක්සෑම් තිබ්බා. මට එක්සෑම්ෙන් පස්සේ අයියේ මට කොමරි ජොබ් එකක් කරනවට වැඩිය අයියේ මගේම කියලා බිස්නස් එකක් කරන්න තමයි මගේ අදහස තිබ්බේ. කොමරි අයියේ මගේ ඒ විභාග කටයුතු ඒ ටික ඉවර වෙලා මං කොමරි මගේ ලොකුවටම අදහස තිබ්බ අයියේ කොළඹ ගිහිල්ලා මගේම කියලා ව්‍යාපාරය පටන් ගන්න. මං අයියේ ඊට පස්සේ කොළඹ ගිහිල්ලා මගේම කියලා පුංචි ඉලෙක්ට්‍රික් බඩු කඩයක් පටන් ගත්තා. කොමරි අයියේ ඒකෙන් ලොකුවටම ගාණක් හම්බෙන්නේ නැහැ මට. මොකද ලොකු ලොකු ව්‍යාපාර මේ ලාභ ලබන මේවා නෙමෙයි තියෙන්නේ. කොමරි අයියේ පොඩි ගාණක් මට දවසකට හම්බෙනවා. ඊට පස්සේ ඒකෙන් මම පොඩි ගාණක් ගෙදරටත් යවනවා. ඊට පස්සේ මගේ වියදම් ටිකයි ඊට පස්සේ කඩේ කුලියයි ගෙවාගෙන අයියේ එහොම මං හිටියා අයියේ. කල්පනා කරන්නේ කොහමද ලබන මාසෙට වැඩේට බඩු ටික දාගන්නේ කියලා බා. ෆුල් ඉඳිලා ඉන්නේ. මේ ප්‍රශ්න කියලා බලන්න නැතුව ගහමුද පොඩි අඩියක්. ඒක තොඳ අයිඩියා එක බං. මගේ ඇදත් පොඩි ගාණක් තියෙනවා. යම්. එහෙනම් අර පාලම ගාව තියෙන රෙස්ටුරන්ට් එකේ ගහමු. හරි. යා. අයියේ මං කොළඹවට පස්සේ අයියේ මට මගේම කියලා සහෝදරෙක් වගේ හම්බෙච්ච මගේ හොඳම යාළුවා තමයි දමිත් කියන්නේ. කොමරි අයියේ මම දමිත් එක්ක ඔහමෙද්දි මට ඒ කියන්නේ මට මගේ පොඩි ප්‍රශ්නයක් වුණා. මට දමිත් තමයි උදව්වට ඉන්නේ. මොකද මට කොළඹ කියලා ගොඩක් මන් ළඟින් ආශය කරන්නේ. එතකොට දමිත් කොමරි අයියේ අපිට හම්බෙන හැම වෙලාවම අපි පොඩ්ඩක් සෙට් වෙනවා. එහෙම තමයි දමිත් එක්ක මං ගොඩක්ම. කොමරි අයියේ ඔහමෙද්දි මට අපේ ගෙදරින් කෝල් එකක් එනවා හදිසියෙම රුපියල් 20,000ක් වගේ මුදලක් ඉල්ලලා. හලෝ හලෝ මගේ රත්නම් පුතේ. ආවා මම කියන්න. පුතේ කොහමද? හොඳයි අම්මේ. කෑවද පුතේ? ආවා අම්මේ මං කාලේ ඉන්නේ. පුතේ
පුතේ මම ගත්ත පොඩි පණිවිඩයක් කියන්න. ඔව් අම්මි කියන්න. පුතේ කරන් බිල රුපියල් 21000ක් තියෙනවා. ඒ වෙලාවේ මගේ ඇතුලේ සල්ලි තිබ්බේ නැහැ රුපියල් 20000ක් ඒ වගේ මුදලක් දෙන්න ඉවලේ. ඊට පස්සේ අයියේ මං කොමාරි දමිත්ට කතා කරා දමිත් මේමයි අපේ ගෙදරින් මට මෙහෙම දෙයක් කිව්වා රුපියල් 20000ක් ඕනි මේ වෙලාවේ කියලා මගේ ඇතෙත් අයියේ මේ සල්ලි තිබ්බේ නැහැ ඒතකොට උතෝර මං දමිත්ගෙන් ඉල්ලුවා. දමිත් මේ දෙපාරක් හිතුවේ නැහැ දමිත් කිව්වා මම දෙන්නම්. ඊට පස්සේ මම දමිට්ට ගියා දමිත් මෙහෙමයි මං අනිවාර්යෙන් ඔයාට සතියකින් දෙන්නම්. ඊට පස්සේ අයියේ කොහොම හරි මට සල්ලි ටික හම්බුණා. මං ඒ විදිහටම අපේ ගෙදරට ඒ සල්ලි ටික දැම්ම අයියේ. विश्वास කඩේ නම් ඇරියා බං දේවාරුවේ තියෙන රුපියල් 3000ක් හොයාගත්තා. වස්සරුවේවත් පොඩ්ඩක් ඇරලා බලනවා බං. ජමයි යම. මාත් මේ කන්න කඩේ වාපු වෙලා තමයි ඔබ කතා කරේ. යම්. යම. මාත් මේ කඩේ ටිකක් වෙලා අවශ්‍ය නැකන් ඉඳලා මාත් යනවා බං. නිලුෂාන්ට ලොකු වමනාවක් තිබ්බා ව්‍යාපාරිකයෙක් වෙන්න. අඩු වයසින්ම ව්‍යාපාරයක් ආරම්භ කරලා දියුණු කරලා ක්‍රමක්‍රමයෙන් ඉහළට ගිහිල්ලා හොඳ ව්‍යාපාරිකයෙක් විදිහට ජීවිතේ ස්ථාවර කරගන්න එක තමයි නිලුෂාන්ගේ බලාපොරොත්තු බවට පත් වෙන්නේ. ඒකත් එක්ක ඌ ඒකට ක්‍රියාත්මක වෙනවා. මොකක්ද උනේ ඊට පස්සේ? ඊට පස්සේ අයියේ මට කොහොම හරි අර රුපියල් 20000ක් වගේ මුදලක් මගට මගේ යාළුවා දමිත් දුන්නා. අපේ ගෙදරින් කෝල් කරේ ගෙදර ලයිට් බිලක් තියෙනවා කියලා ගෙවන්න ඒක කොහොම හරි අයියේ මට දමිට්ට පුළුවන් වුණා ඒක කැලි වශයෙන් දෙපාරකට වගේ ඒ මුදල ගෙවලා දාන්න. ඔහොම අයියේ මාත් ටික දවසක් කොහොම වැඩ කරගෙන යද්දී මට අයියේ ආයි ගෙදරින් හදිසියෙම එකපාරට කෝල් එකක් ඇවිල්ලා ලක්ෂ 2ක් වගේ මුදලක් ඉල්ලුවා. එතකොට අයියේ මට අර වගේ මුදලක් දී ගන්න බැරි වෙද්දී මට ලක්ෂ 2ක් කොහොමවත් දී ගන්න බෑ. මොකද අයියේ මට මගේ කෑම්බිය දන් ඊට පස්සේ කඩකුලී ඊට පස්සේ බෝඩින් ගාස්තු ගෙවද්දී අයියේ මට හරිම පුංචිම පුංචි මුදලක් තමයි මගේ අතේ ඉතුරු වෙන්නේ. අම්මේ කොහමද ඉතින් මගේ පුතේ? අම්මේ මම මේ කෑමයක් ගේන්න කියලා කඩේට යනවා අම්මේ. පුතේ බැංකුවෙන් දෙවමක් ආවා. බැංකුවෙන්? අයියේ अम्मेना කොමරි අයියේ ඊට පස්සේ මම දමිට්ට කතා කරලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දමිට් කියලා කතා කරා. දමිට් අයියේ මම ඒ විදියට කිව්වේ දමිට්ගෙන් මුදලක් ඉල්ල ගන්න බලාපොරොත්තු වෙන්නේ දමිට්ගෙන් උපදේශයක් ගන්න බලාපොරොත්තු මොකද මගේ සහෝදරයා වගේ දමිට් ඉන්න නිසා. කොමරි අයියේ මට දමිට් කිව්වා අපි වගේ පුංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට අයියේ බැංකු වලින් ලෝන් දෙනවා මේ උඹ පොඩ්ඩක් මේ ඇප්ලයි කරහන් එහෙම කියලා. දවස් දෙක තුනේ ඉඳලා බලන් ඉන්න ඔබ දියා මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔව් බං මම ලොකෝ අවුලක ඉන්නේ බං.
මොකද්ද මං කොළඹෙද්දී අපේ අම්මා ලක්ෂ දෙකක් දුන්නා බං එයාගේ රත්තරන් බඩු උකස් කරලා මට කඩේ දාගන්න දැන් එයා සින්න වෙන්න යනවා බං දැන් කොයින්ද මං ලක්ෂ දෙකක් හොයන්නේ මේක තමයි බං ආත්මේ කල්පනා කරන්නේ මේ අපිට බැංක ලෝන් එකක් එම දාන්න බැරිද අපිට කොහෙද බං බැංක් ලෝන් දෙන්නේ බැංක් ලෝන් එකක් ගන්න අඩුම ගානේ පේ ෂීට් එකක් අතින් ඕනේ බං නෑ නෑ බං අර ව්‍යාපාර කරන අයට බැංක් ලෝන් එකක් දෙනවා කියලා කියනවා නේද පොඩ ට්‍රයි කරලා බලහන්කෝ බලමු බං මගේ නම් ඔළුව විකාර වෙලා තින්නේ බං මේ ගෙවලි වෙනකම් මේ හරි බං හිතන්න එපා ට්‍රයි කරලා බලමු කොමරේ අයියේ උනාට වැඩි එක ඔළුවට දාගත්තේ නැහැ මොකද අයියේ බැංකුව වලට ගිහිල්ලා ඕක ගැඩ කරද්දී අනන්තවත් ප්‍රශ්න ඊට පස්සේ අයියේ ගොඩාක් ඒක ඇතුලේ ප්‍රොසෙස් එකක් තියෙනවා ඒකෙන් ද අයියේ මං ඒක හැම අයින් කරා පොඩ්ඩක් ඔළුවේ ඊට පස්සේ අයියේ කොමරේ අයියේ දැන් මම කල්පනා කරා මගේ යාළුවන්ගෙන් ඕක ඇහුවත් රුපියල් 17 2000ක් ඒගොල්ලන්ට දෙන්න පුළුවන්කම තිබ්බත් අයියේ ලක්ෂ දෙකක් වගේ ලොකු මුදලක් ඒගොල්ලෝ කවදාකවත් මට දෙන්නේ නැහැ ඒක මං දන්නවා කොමරේ අයියේ ඊට පස්සේ මම කල්පනා කරලා ඉඳලා ඊට පස්සේ දමිත් කියපු අදාසට මං එකඟුණා ඊට පස්සේ අයියේ මම කොහොම හරි බැංකු ලෝන් එකක් ගන්න මං මගේ අදාස වෙනස් වුණා හලෝ මචං කොහමද උඹට අවුලක් නෑ බං කියහන් කාලෙකින් නේද? ඔව් මචං කාලෙකින් තමයි. හිතී හිතී මොකද මේ හදිස්සියම මතක් කළා? මචං මට උඹේ පොඩි උදව්වක් ඕනේ. උදව්ව? කොමනේ? කියහඟ බලන්න. මචං මට පුළුවන් නම් රුපියල් ලක්ෂ 2ක් ඔයලා දීපන්. ලක්ෂ 2ක්? මේ තරම් ගාන? මචං මේ වෙලාවේ නම් මේ තරම් ගානක් මගේ අතේ නෑ බං. ඒ මචං කායින් හරි හිල්ලලායි දීපන් මම උඹට පොලියත් එක්කම ගෙවනවා අනිවාර්යෙන්ම ගෙවනවා මචං මේ දවස්වල හරි අමාරුවෙන් මම ඉන්නේ අනික මගේ වටේ ඉන්නම පොඩ්ඩක් අමාරුවෙන් ඉන්නේ හරි 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 බං මට තේරෙනවා මං තියන්නම් මචං එනවා මචං පුළුවන් තමයි තිබ්බනම් මම උඹට අනිවාර්යෙන්ම දව කරනවා මචං හරි බං හරි ව්‍යාපාරයක් කරන්න තියෙන අවශ්‍යතාවය නිසාම ව්‍යාපාරයක් කරන්න තියෙන උනන්දුව නිසාම නිලුෂාන් බැංකු ණයක් ලබා ගන්න කල්පනා කරනවා ඒකත් එක්ක ඔහු ඉදිරි කටයුතු සැලසුම් කරනවා මොකක්ද උනේ ඊට පස්සේ ඊට පස්සේ අයියේ මම දවසක් අයියේ කඩේ මං වහලා නිවාඩුවක් දාලා බැංකුවට ගියා අයියේ මගේ බැංකු ලෝන් එක ගැන කතා කරගන්න මම මැනේජර් කීලා හම්බුණා මැනේජර් හම්බෙලා අයියේ කොහොම හරි මට ඇප්ලිකේෂන් වගේ දුන්නා මේ ටික වා පුරවලා දෙන්න මං වැඩේ කරලා දෙන්නම් එහෙම කියලා ඊට පස්සේ අයියේ මං ඇප්ලිකේෂන් ටික පුරවලා බාර දුන්නා ඊට පස්සේ දවසක් දෙකක් තුනක් කොහොම අයියේ මං රස්තිය ආදුනා ඇත්තනම අයියේ ගොඩක් රස්තිය ආදුලා ඊට පස්සේ මං ඔවගේ දවසක් බැංකුවට ගියා ඊට පස්සේ බැංකුවේ අයියේ එක නිලධාරීතුමියක් ඒ කියන්නේ බැංකුවේ ඇතුලේ තමයි වැඩ කරන්නේ අර ලිපි ගනුදෙනු ඌ මාරු ෆයිල් එහෙට මෙහෙට ගෙනියන කෙනෙක් කොහොම හරි අයියේ මම එයාට කිව්වා මෙහෙමයි මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපේ ගෙදර ප්‍රශ්නයක් තියෙනවා ඒකට මං මේ මෙහෙම බැංකු ලෝන් එකක් ඇප්ලයි කරා මට තාම ඒ වැඩේ වුන්නේ නැහැ එහෙම කියලා මං එයාගේ නම්බරෙත් ඉල්ලගත්ත අයියේ මොකද හදිසියෙන් මොන හරි කෝල් එකක් මේ අරගෙන මට තොරතුරු දැනගන්න ඊට පස්සේ අයියේ මං නම්බරෙත් අරගෙන මං එතනින් ආවයි ඊට පස්සේ ඇවිල්ලා අයියේ මං ඊට පස්සේ මගේ ගොඩක් දේවල් හැමදේම මං දමිට්ට තමයි කියන්නේ මංගේ ගෑල් නමයා හම්බෙච්ච එකත් මං දමිට් එකුව දමිට් මෙහෙමයි මට බැංකුවේදී මෙහෙම දෙයක් වුණා දමිට් එහෙම කියලා ඊට පස්සේ කිව්වා බය වෙන්න එපා බං ඔබට අනිවාර්යෙන් ඔය බැංකු ලෝන් එක හම්බෙනවා මෙහෙමයි කියලා මට මොකද අයියේ මගේ පොඩි දේ වුණත් මම දමිට්ට කියන ඊට පස්සේ මට පොඩ්ඩක්වත් වැටෙන්න දෙන්නේ නැහැ ඒ කියන්නේ දමිට් අයියේ මගේ පිටිපස්සෙන්ම සහෝදරයා වගේ ඉඳලා මගේ හිත ශක්තිමත් කරනවා මට මාර්දීර මාර
මාර සපෝට් එකක් දෙන්න යා කොමරි අයියේ ඊට පස්සේ අයියේ මං කොමරි බැංකුවේ ඒ හිටපු ඒ ගෑල් ළමයාත් එක්ක අයියේ ඔහොම මැසේජ් කෝල් කරා දිගින් දිගටම මැසේජ් කෝල් එන්න එන්න වැඩි වුණා කොමරි අයියේ අපි ගොඩක් හිතවත් වුණා ඊට පස්සේ අයියේ එයා මගේ පවුලේ විස්තර අහනවා මං එයාගේ පවුලේ විස්තර අහනවා මගේ ඉස්කෝලේ කොහෙද අහනවා එයා මං එයාගේ ඉස්කෝලේ කොහෙද අහනවා එහෙම අයියේ ගොඩක් හිතවත් වුණා ඊට පස්සේ අයියේ මම කොහොමරි එයාට කිව්වා අපි දවසක් දාගෙන අම්බෙලා මොන හරි බොන ගමන් කතා කරමුද එහෙම කියලා ඊට පස්සේ එයා කිව්වා මොකුත් බොන්න නම් ඕනේ නැ අපි දෙන්න ඕනනම් කතා කරමුයි එහෙම කියලා ඊට පස්සේ අයියේ අපි දෙන්න කොළඹ විහාර මහදේවි පාක් එකට ගියා කොමරියේ අපි ටික වෙලාවක් කතා බහ කරගෙන හිටියා. එතන ගොඩම්ම අයියේ කතා කරේ මගේ බැංකු ලෝන් එක ගැන. එයා කිව්වා මට කොමරි ඒ වැඩේ කරලා දෙන්නම් ඉක්මනින්. මේ එහෙම කියලා අයියේ අපි කතා බහ කරලා එතනින් ආවයි. අර වැඩේ පොඩ්ඩක් මට ඉක්මනට කරලා දෙන්න පුළුවන් නේද? හරි හරි. ඒව ටික ડોකියුමන්ට්ස් ටික බාර දීලා තියෙන්නේ. වැඩ ටික නම් කරගන්න පුළුවන් මේ. ඒක පොඩ්ඩක් මට හදිසි එකයි. හරි හරි. මම කරලා දෙන්න. ඒක නෙමෙයි. මං අහන්නම හිටියේ. ඔයාට මොකටද ලක්ෂ දෙකක ලෝන් එකක් ගන්නෙ? මං ඔයාට ඇත්තම කියන්නම්කෝ. මම කොළඹට එද්දී අපේ අම්මා කඩේ දාගන්න කියලා ලක්ෂ දෙකක් දුන්නා. එයාගේ රත්තරන් බඩු උකස් කරලා. ඉතින් ඒවා සින්න වෙන්න යන්නේ දැන්. හරි හරි. ඒක කරගමු. කරලා දෙන්න. නිලුෂාන් ගේ බලාපොරොත්තු ටිකෙන් ටික සඵල වේගෙන එනවා. ඔහු බලාපොරොත්තු වෙච්ච විදිහටම බැංකු ණය පහසුකම ලබා ගන්න ගොඩක් දුරට ඔහුට ඒ කටයුත්ත පහසුවෙන් කරගන්න හැකියාවක් ලැබුණා. ඒත් එක්කම අහම්බෙන් වගේ මුණ ගැහිච්ච හිතවතියක් නිලුෂාන් ගේ ජීවිතයට වැඩි වැඩියෙන් ලං වෙන්නත් හේතු වෙනවා. අපිට එතනින් එහාට කතා කරන්න පුළුවන්. කොහොමද නිලුෂාන් ඊට පස්සේ? ඊට පස්සේ අයියේ කොමරි මං අයියට කලිනුත් කිව්වනේ අයියේ මගේ දමිත් යාළුවා ඊට පස්සේ යාට මං කිව්වා අයියේ කොමරි ගෑල්ලාමගේ විස්තර ටික ඔක්කොම කිව්වා මෙහෙමයි දැන් එන්ඩෙන්ඩ හිතවත් වෙනවා එයාගේ ඊට පස්සේ දමිත් කිව්වා අයියේ මට ෆොටෝ එකක් පෙන්වන්න කියලා මං කොමරි අයියේ ඒ ගෑල්ලාමගේ ෆොටෝ එකක් පෙන්වුවා ඊට පස්සේ කිව්වා ගෑල්ලාමයානයි ගෑල්ලාමයානම් හොඳයි හොඳ පාටයි එහෙම මේ කියලා කිව්වා ඊට පස්සේ කිව්වා ගෑල්ලාමයා සීරියස්ම කරනවා නම් ඔබ අවුලන්නේ නැහැ ඔබ සීරියස් කරහන් මේ පරිස්සමෙන් එහෙමයි කියලා. මොකෝ බං? මම මෙතන කරන්නේ. අද කඩේ හරි නැද්ද? ඈ බං අද ටිකක් කම්මැලි ආවේ. ඒ මොකද බං? මේ මන්දා බං. ඒ වුණාට බිස්නස් කඩා ගන්න නැතු තියාගනින් බං. අපරාධනේ බං නිකම් බොරුවට බිස්නස්. ඔව් බං ඒක නම් ඇත්තා. ඒත් මොන මගුලක්ද මන්දා බං මට අද කඩේ අරින්න හිතෙන්නේම නැහැ. මේ ඒක නෙමෙයි. මඩුඹට කියන්න දෙයක් තියෙනවා බං.
මොකක් මම ලෝන් එකේ වැඩේ කතා කරගන්න බැංකුවට ගිය වෙලේ කෙල්ලෙක් මට උදව් කරා බා බැංකුවේ කෙල්ලෙක් ඉතින් මම ඉතින් ලෝන් එකේ වැඩේ කතා කරගන්නත් එක්ක නම්බරේ පොඩ්ඩක් ඉල්ලගත්තා දැන් ඉතින් එක දිගට මැසේජ් කරනවා බා සිරාඩ් කොකෝ බලන් 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 පෙන්නා පෙන්නා පොඩ්ඩ ඉඳන් මම ඔබට පෙන්නන්න මෙදි අඩෝ ඉකි ෂේප් බා අවුලකුත් නැහැ සිරාද කරන්න? තාමේම නෑ වන් ඉතින්. තාමේ ආලුණේවත් නෑනේ. සෙට් වෙනොත් නම් සිරාවට කරපන් අර ටික පට්ට ලස්සනයි ඒක. ආ? බලමු බං ඉතින්. ඒකනේ ඔබ කොයි දැන්? ආ මම මේ කඩේ වල පොඩ්ඩක් දවල්ට කන්න කියලා යන්නේ බං. සිරා ඔබ කෑවද? නෑ බං කන්න ඕනේ මාත් තවදී කන. එනා යම මොනාරි කාලෙ යම. ඕම යද්දි අයියේ මට බැංකු ලෝන් එකක් පාස් වුණා අයියේ මට ලොකුම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ඒක මොකද මගේ පවුලයට ලොකු ගැටලුවක් එද්දි මම මෙහෙම ඉන්න එක හරි නෑ මෙහෙට ඇවිල්ලා වෙනම කොමරි අයියේ ඒ සල්ලි හම්බුණාට පස්සේ අයියේ මම කරේ ඒ මුලින්ම ඒ මුදල අපේ ගෙදර අයට යවුවා ඊට පස්සේ ගෙදර අය රත්තරන් බඩු ටික බේරගත්තා ඊට පස්සේ මට කිව්වා මේ හරි පුතේ මං වැඩේ කරගත්තා එහෙම කියලා ඊට පස්සේ මට ගොඩක් සතුටුයි කොමරි මට ඒ හම්බෙච්ච ගෑල් ළමයා හින්දා තමයි අයියේ ගොඩක්ම මට බැංකු ලෝන් එක ගන්න පහසු වුණේ කොමරි අයියේ ඊට පස්සේ ඔහොම ටික කාලයක් ඇද්දි අපි දෙන්න මැසේජ් කෝල් එන්න එන්න තවත් වැඩි වෙලා ඊට පස්සේ අයියේ කොමරි එක දවසක් මට දැන් හිතුණා අයියේ මෙයාට ඇත්තටම ආදරය ප්‍රකාශ කරන්න ඕනි කියලා කොමරි අයියේ අපි දෙන්න එක දවසක් හම්බෙලා කතා කරා එතකොට මට හිතුණා මේ මොහොත තමයි හොඳම මොහොත කියලා ඊට පස්සේ මං එයාට කිව්වා මං ඔයාට කැමති එහෙම කියලා මං කිව්වා ඊට පස්සේ මට පුදුම හිතුණා අයියා කියපු දෙන් එයා මට කිව්වා ඇයි මෙච්චර කාලයක් ඔයා ගත්තේ ඕක කියන්න මම බලාගෙන හිටියේ මාත් බලාපොරොත්තු තියන් හිටියේ එහෙම කියලා අයියේ මොකද අයියේ එයා අයියේ මාර හොඳ ගෑල් ළමෙක් අයියේ ඒ කියන්නේ හැමතිම්ම මාර හොඳයි ගතිගුණ පවා හැමදේම හොඳයි කොහොම හරි අයියේ ඔහම මට කිව්වට පස්සේ මට එයා ගැන තවත් ආදරය හිතුණා අයියේ නෑ නිකන් නිකන් වෙන්න බෑනේ මං අද එන්න බෑ කියද්දි තෝ කෑ ගහලා එන්න කිව්වේ මේ මිදින් කෑ ගැව්වට විශේෂයක් නැහැ ඉතින් නෑ නෑ නැති වෙන්න විදියක් නැහැ කියන්න මේ මිදින් හිතේ තියෙන දේවල් කියන්න මොණ කියලා දෙයක් නැහනේ මං ගැන දෙයක් ඔයා හිතේ තියනා නම් ඒක මං දැනගන්න ඕනේ ඔයාට දැන් දැනගන්න මොන්ද කියන්නකෝ ඕම් මට දැනගන්න මොණි මෙදි මං කියනවා හැබැයි තරහා වෙන්න බෑ නෑ මාතේ තරහා වෙන්නේ නෑ කියන්නකෝ මං ඔයාට ආදරේ මොකද්ද මේ මං ඔයාට ආදරේ ඔයා ඔක කියන්නේ ඇයි ඔච්චර දවසක් ගත්තේ එතකොට ඔයාත් මට ආදරේ මං ඔයා එක කියනකම් ඇඟිලි ගණගෙන හිටියේ මං ඔයාට ගොඩක් ආදරේ ඊට පස්සේ අයියේ ඔහම කාලයක් ගියාට පස්සේ අපි අයියේ කොළඹ නොගිය තැනන්නේ අයි හැමතැනම ගියා කොළඹ කොමරී අයියේ අපි සෝෂල් මීඩියා වල අපේ පින්තූරේ හැමදේම ෂෙයා වෙන්න පටන් ගත්තා ඒ සමාජ ජාලවල ප්‍රසිද්ධ කපල්ලයක් බවට පත් වෙන්න අපි දෙන්නට පුළුවන් වුණා අයියේ මොකද අපේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඒ හැමෝම දැක්ක අපි කොහොමද ඉන්නේ වෙන සමගියෙන් අපි හැමතැනම යනවා ඇවිදිනවා කරනවා ඒ හැමදේම දකින්නයි කොමරි අයියේ ඊට පස්සේ දැන් අපි දෙන්න එන්ඩෙන්ඩ ලං වෙලා හිටියේ මොකද අපි දෙන්නම එක්කෙනෙක් විදියට අපි හිතන්න පටන් ගත්තා එතකොට මොකද ඊට පස්සේ අයියේ අපි ඔහොම යද්දී මට කොමරි ඒ කියන්නේ අපි දෙන්නටම හිතුණා මේ ලින්ක් එක එකතු වෙන්න ඒ හැංගීම අපි දෙන්නට ඇවිල්ලා තිබ්බයි කොමරි අයියේ අපි එක දවසක් අපි දෙන්නම රූම් ගියා අයියේ ඊට පස්සේ මම අයියේ එයත් එක්ක ඊට පස්සේ ලින්ක් එක එකතු වුණා අයියේ මට නිකන් මෙතන ඉන්න බෑ වගේ. ඇයි ඒ? මෙතන ඉන්න බෑ. අපි වෙන කොහෙට හරි යන්නද? ඒ කිව්වේ?
ඒකුවේ ඔයයි මායි විතරක් ඉන්න කවුරුත් නැති තැනකට වගේ අනේ හරි හරි ඉතින් බය වෙන්න එපා මං ඉන්නවනේ ඔයාලට හ්ම් හා අපි දැන් නිලුෂාන්ගේ කතාවේ අවසානයට අවිල්ල ඉන්නේ. හිතා ගන්න බැරි විදිහට නිලුෂාන් සමාජ රෝගියෙක් බවට පත් වෙනවා. ඔහුට සමාජ රෝගියෙක් බවට පත් වෙන්න හේතුවක් තියෙනවා නම් හේතුවක් තියෙන්නේ එක තැනක විතරයි. අපිට ඒක ඇත්තටම ඒ හේතුවමද කියන එක තහවුරු කරගන්න ඕනේ. නිලුෂාන් මං කැමති අවසාන වශයෙන් උනේ මොකද්ද කියන එක දැනගන්න. ඒ වගේම ඔබ තරුණයෙක් විදිහට සමාජ රෝගියෙක් බවට පත් වෙලා ජීවිතේ යම් කටුක අත්දැකීමක් විඳින්මින් ඉන්න අතරේ समाज मुखदी ඒ වුණාට අන්තිම මොහොතේ අයියේ මේ අපි ලබනාවුද්ද වෙඩින්නේ ගමු නේද අනිවාර්ය ලබනාවුද්ද වෙඩින්නේ ගමුනේ එහෙනම් අපි ගෙවල් වලට කියමුද ගෙවල් වලට කියමු ඔයාගේ කඩේ බිස්නස් එකක් දැන් හොඳයි මා ජොබ් එකක් කරනවනේ ඊන්ස අපි ගෙවල් වලට කියමු එහෙනම් මං අපේ අම්මත් එක්ක කතා කරලා අපේ ගෙදර කට්ටියත් එක්ක ඔයාව බලන්න එන්නම් මාත් අපේ ගෙදරට කියන්න කියලා මට විසිල්ලන්නේ නැහැ ඔයා අපේ ගෙදර එක්කන් යනවා मट मटिक दसाख्याये मगे अटी बडरी दिंडगत्ता मगे राज प्रदेश में कसंडगत्ता कुमारी अये इट पास मंग कुमारी डॉक्टर कने खामी इट पास मट डॉक्टर्स चर्म रोग संबंध सायने के महावे इतनी कुमारी मट इतनी सनातना मट मेहम रोग अत्र मे पुतला हमे हमे चांता लिंगिक संबंध यदि तमंग मे वगे आसाधनवा नुदन अत्र सत्या कालिया गत कल සතියකට විතර පස්සේ මේ පුද්ගලයාට මුත්‍ර දැවිල්ලක් ඒ වගේම තමයි මුත්‍ර මාර්ගයෙන් ස්රාවයක් පිටවීමක් දැනගන්නට ලැබිලා තියෙනවා. ඉතින් මෙහිදී ඇත්තටම ඔහු මුලින්ම තමන්ගේ පවුලේ වෛද්‍යවරයාත් එක්ක මේ දේ කියලා තියෙනවා. ඒ වගේම තමයි එහිදී ඒ වෛද්‍යවරයාගේ යොමුවක් මගින් තමයි මේ පුද්ගලයා අපේ සායනයට සහභාගී වෙන්නේ. ඉතින් එහිදී ඇත්තටම අපි කරපු පරීක්ෂණ වලින් මේ පුද්ගලයාට ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහය තියෙනවා කියලා අපි සොයාගත්තා විශේෂයෙන් මේ මුත්‍රා මාර්ගයෙන් අපි ගන්න සාම්පලයක් කරා අපි අන්වීක්ෂ පරීක්ෂාවක් මගින් මේ පිළිබඳව තහවුරු කරගත්තා මේ ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහය ඇති වෙන්නේ ක්ලැමීඩියා කියන බැක්ටීරියාවක්. ඉතින් මේක බැක්ටීරියා රෝගයක් හින්දා ප්‍රතිජීවක ඖෂධයක් දීලා 100%ක් මේ රෝගය ප්‍රතිකාර කරලා සුව කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ තැනත්තටත් අපි මේ ප්‍රතිජීවක ඖෂධ සතියක කාලයකට ලබා දුන්නා. එවගේම තමයි එහෙදී පසු අපිට දැනගන්නත් ලැබුණා මේ විස බීජය මන නැත්නම් මේ බැක්ටීරියාව ඔහුගේ ඇඟෙන් ඉවත් වී ඇති බව. ඉතින් අතරම මේ තරුණයා වගේ බොහෝ පිරිස් මේ වගේ තමන්ට මඟතොටේදී අහම්බෙන් හම්බෙන පුද්ගලයන් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වනවා. ඉතින් ඒකෙදී තියෙන අවධානම තමයි අපි දන්නේ නැති කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධයක් පැවැත්වීමේදී මේ වගේ ලිංගාශ්‍රිත රෝග නැත්නම් අපි සමාජයේ භාවිතා කරන මේ සමාජ රෝග කියන දේවල් අපේ ඇඟට එන්න පුළුවන්. ඉතින් වැදගත්ම කාරණේ තමයි මේ වගේ අවදානම් චර්යාවලින් වැළකීලා සිටීම.
එවැගේම තමයි මේ වගේ අවදානම් චර්යාවක් සමහරක් වෙලාවට තමන් නොදැනුවත්ව හරි සිද්ධ වුණා නම් ඒ සම්බන්ධ පරීක්ෂා කරගන්න සායනයකට ඇවිල්ලා ඒ පිළිබඳ වෛද්‍යවරයාට තමන්ගේ තොරතුරු නොසඟවා පැවසීම. ඉතින් එහිදී අතර මේ සායනයේදී අපිට හැකියාව ලැබෙනවා ඒ පුද්ගලයන්ගේ මේ ගැටලුව අඳුනා ගන්න, ඒ අයගේ පුද්ගලිකත්වය රහස්‍යභාවය 100%ක් ආරක්ෂා කරගන්න. ඉතින් රජය මේ සඳහා සායන දිවයින පුරා පවත්වනවා. විශේෂයෙන් සායන 40කට වඩා දිවයින පුරා තියෙනවා. ඉතින් මේ සායනවලට ඕනම කෙනෙකුට සහභාගි වෙලා තමන්ගේ මේ ලිංගික සෞඛ්‍යමය ගැටලුව ගැන සාකච්ඡා කරලා පරීක්ෂණ කරගෙන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මම මගේ ගෑල් ළමයාට කිව්වා මට මෙහෙම දෙයක් තියෙනවා, මේ ඇයි මෙහෙම වුනේ එහෙම කියලා. මොකද අයියේ මට අයියේ මේක හුලකින් බෝ වෙන්න විදියක් නැහැ. මොකද අයියේ මම මගේ ජීවිතේ පළවෙනියට ලිංගික මේ අත්දැකීමක් එයාගෙන් ගත්තේ. ඊට පස්සේ අයියේ මං එයාට කිව්වට පස්සේ එයාත් මට එතනින් බැනලා එයා එතනින් ගියා අයියේ. මොකද එයා ඒක විශ්වාස කරේ නැහැ. කොහොම හරි අයියේ එයා එක්ක අයියේ දැන් මාත් එක්ක සම්බන්ධයක් තියදී වෙන කෙනෙක් එක්ක මොන හරි සම්බන්ධයක් තිබ්බ අයියේ. නැත්තම් මට මේ විදිහට දෙයක් වෙන්නේ නැහැ කවදාවත්. මොකදනේ මොකද්ද අවුල? ඇයනේ ඔය මූණෙල්ලන් ඉන්නේ? මේක බලනවාකො. ඕකේද? ඕකේ තියෙන්නේ මං සම්සෙක් ඉඳලා මට හැදුන සමාජ රෝගයක් ගැන විස්තර. මොනවා? මේ මගේ? මං තම්සෙක් කරන්න වෙන ගෑනු ආශ්‍රය කරලා නෑ හලෝ. ඒක වෙන්න බෑ. වෙන්න බෑ. මේ වෙලා තියෙන්නේ තම්සේ මගේ ජීවිතේ කෑවොයි. අනේ ප්ලීස් මට එහෙම කතා කරන්න එපා. ඔහොම නෙමෙයි. අදින් පස්සේ මං තම්සෙක් කොහොමත් කතා කරන්නේ නෑ. කොහමරි අයියේ මං මට දැන් ඩොක්ටර්ස්ලා කිව්වා අයියේ මට දැන් 140ක් විතර දැන් සුවතට හැරිලා තියෙන්නේ. ඉතුරු ටිකත් කොහමරි සනීප කරගන්න පුළුවන් එහෙම කියලා. මොකද අයියේ මම ඊට පස්සේ අයියේ ඔහොම යද්දි මම මේ සම්බන්ධයෙන් අතර කරයි. මොකද මගේ අම්මා තාත්තා වයසයි, මට ඒ දෙමව්පියන්ට දුකක් දෙන්න ඕනේ නැහැ තවත්. ඊට පස්සේ කොහමරි අයියේ මම කරේ මේ සම්බන්ධයෙන් අතර කරලා මගේ තියෙන රෝග සනීප කරගන්න මම ඩොක්ටර්ස්ලා කියපු විදිහට වැඩ කරලා මම දැන් ප්‍රතිකාර ලැබමින් ඉන්නවායි. කොහමරි මම මගේ මට පුළුවන් කාලයක් වෙනකම් මගේ අම්මා තාත්තාව බලාගෙන මට ඉදිරි ගමන මගේ පොඩි පුංචි බලාපොරොත්තු හැමදේම සාර්ථක කරගෙන මගේ අනාගතේ හදාගන්න තමයි දැන් මට ඕනි. නිලුෂාන්ගේ ජීවිත කතාව පිළිබඳව කතා කරා. ඔහු තරුණෙක් විදිහට පෙමින් බැඳීම වරදක් නොවුනත් ඔහුට ඊට වඩා දුර හිතන්න තිබුණයි කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසාම ඔහු ජීවිතේ වරද්දගත්තා. ඔහු එදා දුර දිග හිතලා බලලා කටයුතු කරා නම්, අවශ්‍ය විදිහට අවශ්‍ය මොහොතේදී හැසිරුණා නම් ඔහු සමාජ රෝගීෙක් නොවෙන්නට තිබුණා. ඒක තමයි බුද්ධිය අවශ්‍ය කියන්නේ. අපි ඔබටත් මතක් කරනවා ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. අද රාත්‍රියෙන් අපිට සමු ගන්න අවසරයි. අපි ගිහින් එන්න. ඔබට සුබ රාත්‍රියක් මේ රූම් මතර කාමරේ 33 කාමරේ.